ස්වාමීන් වහන්සේ වහන්සේගේම භාවනාව ගැන තියෙන දේශනාවල තියෙනවා ඇසගලව ඇස ගොඩක් ගහලා කන් ගොඩක් කන් ගොඩක් දැන් ඒ වගේම තව තැනකදී අපි භාවනාව ගැන වැඩි කලබල වෙනට වඩා අර කිව්වාගේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය විදිහට හැම පැය 24ම ඉන්නේ කියන මට තියෙන ගැටලුව හම් ස්වාමීන් වහන්සේ කොතනදීද අපි වාඩි වෙලා භාවනා කරලා අර විදිහට දකින්න පටන් ගන්නවද මෙහෙමයි මාතෝ දැන් ඔතනදී ගිහි පැවිදි කියලා කන් දෙක වෙනස් භාවයට පත් වෙනවා දැන් පැවිදි පක්ෂයේ මහත්වෝ ඒ සියලුම වගකීම් වලින් මිදලා උතුම් පැවිද්ද ලබාගෙන මේම ගිහිපින් යුතුලාගේ සිව්පසෙන් ඇවිලා විවේකීව කොහරි ගත කරනවා ඒතකොට ඒ විවේකී භාවය තුළ උන්වහන්සේ ලාට දවසේ පැය 24න් දවසේ පැය 20ක්ම Tamanට ඕන ආකාරයෙන් ඒ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මහත්වෝ ගිහි පින්වතාට අපිට ඕක කියන්න බැහැ. තේරෙනවද? ඒතකොට භාවනාවෙන් තොරව කවදාක්වත් සෝවාන් සකෘදාගාමී අනාගාමී ඵලයන් ලබන්න අද බැහැ. නමුත් බුදුරජාන් වහන්සේගේ කාලේ පුළුවන්කම තිබ්බා. මොකද බුදුරජාන් වහන්සේ අතීත ශක්තියින් බලලා ඒගොල්ලන්ට දෙන කමඨහනේ ඒගොල්ලෝ එකපාරටම ධර්මය අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් බලලා බුදුරජාන් වහන්සේගේ අයෝමයේ වාග්මාලාව අහලා බුදුරජාන් වහන්සේ අතහැරලා ආපු රම්මේ සුරම්මේ සුබ සුබ මාලිගාවන් දැකලා මේ බුද්ධ ගුණය කියන කාරණේ ඒගොල්ලෝ ඇති කරගෙන ඒ තුලින්ම එක මොහොතෙන් ඒගොල්ලෝ සද්ධාව සකස් කරගන්නවා. ඉතින් ඒ ශක්තිය මාත්‍ය අද අපිට කාටවත් නැහැ. තේනවා? ඒ නිසා අනිවාර්යයෙන්ම භාවනා කරන්න ඕනේ. නමුත් ගිහි පින්වතුන්ලාට මං කොයි වෙලාවකවත් මෙච්චර භාවනා කරන්න ඕනේ කියන ඉලක්කයක් කියන්නේ එහෙම ඉලක්කයක් කියන්නේ කියොත් මහත්වරු අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ධර්මයට උදාසීන වෙනවා. මොකද මේගොල්ලන්ට භාවනා කරන්න හුඟක් වෙලාවක් නැහැ. ඒ නිසා මෙතන භාවනාව අපි ඉස්සරහට දැම්මොත් ගිහි පින්වතුන්ලාට මේගොල්ලෝ ගමනේ උදාසීන වෙලා කරගන්න තියෙන දේත් කරගන්නේ නැහැ. තේන්නා? ඒ නිසා ගිහි පින්වතුන්ලාට ඒකයි අපි හැම වෙලාවෙම කියන්නේ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව ඇති කරගන්න. සිල්පද පහ කෙරෙහි ඇස් දෙක වගේ සිල්පද පහ ආරක්ෂා කරගන්න. ආරක්ෂා කළා ඔබ කරන සෑම දෙයකදීම අනිත්‍ය සංඥාව දකිමින් කරන්න කියන කාරණේ ඒගොල්ලන්ට කියන්නේ ඒකයි. නමුත් එහෙම කිව්වා කියලා එරමිනිය ගොතාගෙන භාවනා කරන්න එපා කියන කාරණයක් අදහස් වෙන්නේ නැහැ. තේන්නා? මේ ටික වඩලා දෙනකොට මාත්‍ය ඉබේ මෙයා එතෙන්ට යනවා. නමුත් අපි ඔක්කොමටම ඉස්සෙල්ල එරමිනිය ගොතාගෙන භාවනා කරන්න ඕන කාරණේ කිව්වොත් එයාට මේ ටිකත් කලකිරෙන්න පුළුවන්. තේන්නා? ඒ නිසයි එහෙම කියන්නේ. ඒ නිසා කෙනෙක් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගෙන ඒ කියන්නේ බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය තුල හිට පිහිටලා තේනවා මේ බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතියත් විදර්ශනා නුවණින් දැක්කේ තැන මොකක්ද එයා දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය තේනවා එයා බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිහිපත් කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකායත් පිරිනිවන් මංචකේ විසිරලා තියෙන අලු ටික ධාතුන් වහන්සේලා ටික හැටියට දකිද්දොත් එතන එයා දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය එයා සිල්පද පහ පරිපූර්ණ කරලා හැමදාම රාත්‍රියට මේ සීලය තුලින් ලැබුණා වූ සංස්කාර අනිත්‍යයි කියලා දැක්කොත් ඒ දැක්කේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. එයා දවස පුරාවට මෛත්‍රී චිත්තයෙන් ජීවත් වෙලා ඒ මෛත්‍රී චිත්තයෙන් සකස් වුණා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැක්කොත් එයා දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. එහෙමනම් අද උදේ පටන් රෑ මේ රෑ නිින්දට යන මොහොතව දක්වා මේ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියන කාරණය නිදි ඇඳේ දිගා වෙලා දැක්වත් එයා දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ඒ සමාත් ඕනතරම් අවස්ථා තියෙනවා අපිට කොයිසා කාර්ය බහුල වුණත් ධර්මයේ තුලට යන්න. නමුත් ඕක අපිට එරමිනිය ගොතාගෙන දකින්නත් පුළුවන්, පුටුවක වාඩි වෙලා දකින්න පුළුවන්. තේන්නාද? නමුත් අපි මුලින්ම කියන්නේ පුටුවක වාඩි වෙලා දකින්න. මොකද එතකොට එයාට මේ ආස්වාදය ලැබෙනවා. උතනත් ආස්වාදයක් තියෙනවා. මුලින් ඒ ආස්වාදයට දීලා ඕනේ ඊළඟට එයා විදර්ශනා පැත්තට ගන්න. ඉතින් ඒ නිසායි අපි කියන්නේ හැම වෙලාවම තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉඳලා සද්ධා විදර්ශනා නුවණින් දකින්න, සීලය තුල ඉඳලා සීලය විදර්ශනා නුවණින් දකින්න, ජීවිතේ කරන හැම දෙයක්ම නුවණින් මෙනෙහි කරලා දකින්න. බිරිඳ දකිද්දී බිරිඳව කමටහනක් කරගන්න. දරුවා දකිද්දී දරුවාව කමටහනක් කරගන්න. මොකද බුදුරජාන් වහන්සේ කියනවා අපි බිරිඳ උදෙසා ඔබ බිරිඳ උදෙසා සංසාරයක් පුලාවට හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වඩා වැඩි කියලා. දරුවන් උදෙසා සංසාරයේ හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වඩා වැඩි කියලා. ඉතින් මේවා ඔක්කොම මේ පංචඋපා අතීත පංචඋපාදානස්කන්ධේ අනිත්‍යභාවය. තේන්නා? ඉතින් ඒ නිසා මේවා නිරයතුරුම නුවණින් ගලපන්න ඕන මහත්වෝ. භාවනා කළා කියලා තේරුමක් නැහැ. භාවනා කරලා එරමිනිය ගොතාගෙන කොච්චරවත් ධනිස්ස වේදනාවට වේදනා 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 වේදනාව කළා කියලා වේදනාව අවබෝධ කරගන්න බෑ. නුවණින් ගලප 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 දකින්න ඕනේ. ගලප දකිද්දී තමා දකිනවා මේ තමාගේ මේ මොහොතේ බිරිඳ තමාට සංසාරේ තාත්තා වෙලා තියෙනවා. මේ බිරිඳ සංසාරේ අම්මා වෙලා තියෙනවා. මේ බිරිඳම සංසාරේ මට දුවෙක් පුතෙක් වෙලා තියෙනවා. තේන්න? මේ සංසාර මේක මතු කර කර මතු කර කර මතු කර කර ගන්න ඕනේ. හිතමින් හිතමින් ගන්න ඕනේ. ගන්නකොට මේ මාකරේ විදර්ශනා නුන සකස් වෙනවා.
මගේ දරුවා මට තාත්තා වෙලා තියෙනවා මගේ දරුවා මට අම්මා වෙලා තියෙනවා තේන මේ දරුවා මාව සංසාරයේ දසදහස් වාරක් බෙල්ල කපලා මාව මරා දාන්න නැති මාව හිරගෙදෙට්ට දාන්න නැති මට අප්‍රමාණ වද දෙන්න නැති එහෙම ඒම එනකොට මේවා කෙරේ කලකිරීම ඇති වෙනවා මේ බිරිඳම මාව සංසාරයේ දසදහස් වාරයක් මාව පාවල දීලා මාව මගේ බෙල්ල කපලා මාව විනාශ කළා මාව මරලා දාන්න නැති කියන කාරණේ දකිද්දී අපි මේවා දැක්ක කියලා ද්වේෂය සකස් කරගන්න දැන් ධර්ම මාර්ගය තුනේ ඉන්නේ මේක කමටහනක් මේ සංස්කාරයන් කෙරේ කලකිරීම ඇති කරගන්නේ මේ භවයේ මේවා මේ වගේ දෙයක් නම් අපි මේ කෙරේ මේ රූපයන් කෙරේ තව තෘෂ්ණාව ඇති කරගෙන වැඩ ඒ නිසා ලැබුණ දේ ලැබුණේ පිනටයි අපේ කුසලයක් දැන් මහත්යාට බිනිඳක් ලැබුණා නම් ඒ බිනිඳ ලැබුණේ මහත්යාගේ කර්ම ශක්තියට ගැළපෙන බිනිඳක් තමයි ලැබුණේ මහත්යාට දරුවෙක් අම්මා තාත්තා ලැබුණා නම් ඒ මහත්යාගේ කුසලයට අදාළ කෙනෙක් තමයි ලැබුණේ ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මහත්යෝ මේවා කමටහනක් බවට පත් කරගන්න. මේවා කමටහනක් බවට පත් කරගෙන මේවා නිසා අපි අකුසල් සිද්ධ කරගන්න යන්නේ නැහැ. මොකද අකුසල් සිද්ධ කරගන්නේ නැහැ. නිරේතුරුවම යුතුයකම් පක්ෂේ ඉති කරමින්. අම්මා තාත්තාට කරන්න තියෙන යුතුයකම් ඉටු කරනවා. බිරිඳට කරන්න තියෙන යුතුයකම් අකුරට ඉටු කරනවා. දරුවාට කරන්න තියෙන යුතුයකම් ඉටු කරනවා. ඉටු කරමින් ඒ යුතුයකම් තුලින් කුසලයක් මතු කරලා ගන්නවා. තේරෙනවද? ඒවා තුලින් කුසලයක් මතු කරලා ගන්නවා. මුලින් මේ කුසලය මතු කරගෙන ඊට පස්සේ ඒ කුසලයට විදර්ශනා නුවණින් දකින්නවා මේ කුසලයක් අනිත්‍ය වූ ධර්මතාවයක කියන කාර. ඒතර මහත්තු ගිහි ජීවිතය තුලින්ම අපි මේක මතු කරලා අරගෙන. තේන්න. ඒ තමන් තමන් ටික කමටහන් කරගත්තා නම් තමන්ට මේක ලේසි. මේ අම්මා අපි දැන් බිරිඳ හැටියට බිරිඳනේ දකින්නේ. මගේ ජීවිතේ එකම සහකාරිය මගේ ජීවිතේ එකම මේ ගැලුම්කාරී බිනිත කියලා. නමුත් එයා කවදාක්වත් දකින්නේ නැහැ මේ බිනිත සංසාරේ මාව දසදහස් ගාණක් මරා දාලා ඇතිය කියන කාරණේ. මේ බිනිත සංසාරේ දසදහස් ගාණක් මාව පාවා දීලා ඇතිය කියන කාරණේ. මේ බිනිත නිසා මං සංසාරේ මහා සාගරයට වඩා කඳුළු හෙල්ලලා තියෙනවා කියන. ඉතින් මහත් ඕයෙන් අපි මතු කරලා ගත්තාම ඔය ඔක්කොම අතීත පංච උපාදානස්කන්ධය. වෙන දෙයක් නෙමෙයි. දේන. ඒතකොට අනාගත පංච උපාදානස්කන්ධයත් ඒ විදිහට දකින්නවා. අනාගතේ මම බිරිඳක් ප්‍රාර්ථනා කරනවා නම් මම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ බිරිඳක්ම දරුවෙක්ම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම කියන කාරණා. ඉතින් ඔතනින්ම අපිට මේක මතු කරලා ගන්න පුළුවන්. ඒස හැමදේම කමටහනක් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම හිතුවාම මාත්‍රේ සෑම සිතුවිල්ලක් තුළම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩි. එහෙම නැතුව අපි මේවා කියන්නේ. ඒ සිතුවිලි ඇති වී නැති වී යනෝනේ. මොන සිතුවිලිද මාත්‍රේ? චිත්තානුපස්සනාව කියන්නේ ඕකනේ තේරෙනවා දැන් බුදුරජාණන්සේ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ මුලින්ම දේශනා කරන්නේ මොකද්ද කායනුපස්සනාව කායනුපස්සනාව කියන්නේ මේ රූපය සතර මහා ධාතුවෙන් හැදුනා වූ රූපය බුදුරජාණන්සේ මුලින්ම කියනවා මේ රූපයේ අනිත්‍යභාවය දකින්න මොකද රූපයේ ඇසුරෙන් තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥානය සකස් වෙන්නේ. ඒ නිසා බුදුරයන් වහන්සේ මුලින්ම කියන්නේ රූපය අනිත්‍යභාවය දකින්න කියලා. ඒතකොට රූපය අනිත්‍යභාවය කොහොමද දකින්නේ? දෙතිස් කුණුපයක් හැටියට මේ රූපය දකිනවා. කොටස් 32ක් කරලා. ඊට පස්සේ ආයතන 6ක් හැටියට මේ රූපය දකිනවා. ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට. ඊට පස්සේ කියනවා සතර මහා ධාතු හැටියට පට වියාපෝ තේජෝ වායු සතර මහා ධාතු හැටියට දකින්න කියලා. ඊළඟට කියනවා මේක නිරේතුරම ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න කියලා. දැන් මහත්යලා යම් කෙනෙකුට බැඳුනා නම් ඒ බැඳුනේ කුමකටද? ඉරියව්වකට. එක්ක කතා බහට, එක්ක හිනාවට, එක්ක ඇවිදීමට, එක්ක ඕක ඉරියව්වකට තමයි බැඳිලා ගියේ. නමුත් ඒ ඉරියව්ව යාට අයිතිද? නැහැ. ඒ නිසා ඉරියව් කයක් හැටියට මේක දකින්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේක මරණානුස්සතින මරුණාට පස්සේ මේකට මොකද්ද වෙන්නේ කියන කාරණේ. දැන් මෙහෙම දකින්න දකින්න මහත්යා තුල මොකද්ද සකස් වෙන්නේ? රූපය කෙරෙහි තෘෂ්ණාව හීන වෙනවා. තේන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ තමයි චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව දේශනා කරන්නේ. දැන් මුලින්ම රූපය කෙරෙහි මහත්යා තෘෂ්ණාව අඩු කරගත්ත තැනදී රූපය නිසා සකස් වෙන්නේ මොකද්ද? පස්සේ. පස්සේ කියන්නේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය එකතු වෙනවා. පස්සේ ළඟදිම දැන් මහත්යා ඇස් දෙක පියාගත්තා, කය ඍජුව තියාගෙන වාඩි වුණා. වාඩි වෙලා හිත දිහා බලාගෙන සකස් වෙන සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකිනවා. පස්සේ ළඟදිම දැක්කා කියන තැනම අනිත්‍යයි කියලා දකිනවා. ඇසුනා කියන තැනම අනිත්‍යයි කියලා දකිනවා. දැනුනා කියන තැනම අනිත්‍යයි කියලා දකිනවා. එතකොට කොතනද අපි මේ නැවතුනේ? පස්සේ ළඟ. පස්සේ ළඟ අනිත්‍යයි කියලා දැක්කනම් ඒක චිත්තානුපස්සනාව බවට පත් වෙනවා. සිතේ අනිත්‍යභාවය දකිනවා. අපි සිත ක්‍රියාත්මක භාවයට පත් වෙන්න දුන්නේ නැහැ. නමුත් මහත්යාට පස්සේ ළඟ මේ සිත අනිත්‍යයි කියලා දකින්න බැරි වුණා. තේරෙනවද? පස්සේ ළඟ දකින්න බැරි වෙච්ච ගමන් මොකද සකස් වෙන්නේ? වේදනාව. වේදනාව සකස් වෙනවා. වේදනාව කියන්නේ මොකද්ද? ඇලීම, ගැටීම, උපේක්ෂාව. දැන් පස්සේ ළඟින් හිත නවත්තන්න බැරි වුණා. දැන් මහත්යා
ඇලීම ගැටීම උපේක්ෂාව සකස් වුණා අන්න දැන් ඒ ඇලීම ගැටීම උපේක්ෂාව අනිත්‍යයි කියලා දකිනවා. එතකොට ඒක වේදනානුපස්සනාව බවට පත් වෙනවා. දැන් මහත්යාට පස්සේ ළඟිනුත් හිත නතර කරගන්න බැරි වුණා. වේදනාව ළඟිනුත් හිත නතර කරගන්න බැරි වුණා. එහෙනම් අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධේ සකස් වුණා. දැන් පංච උපාදානස්කන්ධේ සකස් වෙලා ඉවරයි. පංච උපාදානස්කන්ධය කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය. ඒක දකිද්දී එතන තියෙන ධම්මානුපස්සනාව. තේරෙනවද? පංච උපාදානස්කන්ධයේ සකස් වීම නිසා මහත්යා තුල සකස් වුනේ මොකද්ද? සංස්කාරයක්. එක්ක කුසලයක්, එක්ක අකුසලයක්, කුසල්ස අකුසල් නිත්‍යද අනිත්‍යද? අන ධම්මානුපස්සනාව. එතකොට මේ සකස් වුණා වූ සංස්කාරයේ සකස් වුනේ එක්ක පංච නීවරණයක් නිසා, එක්ක සප්තබොධ්ජංගයක් නිසා. ඒ සප්තබොධ්ජංග පංච නීවරණ නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. අන ධම්මානුපස්සනාව. එතකොට මම ඔය එක සිතක් සතර සටිපට්ඨාන්ට යොමු කරන හැටි කිව්වේ. නමුත් මේක යොමු කරන්නම් මහත්යා ඉස්සෙල්ලාම කායනුපස්සනාවෙන් පරිපූර්ණ වෙලා ඉන්නෝනේ. මොකද කායානුපස්සනාවට යන්නේ නැතුව අපිට මේක දකින්න අපහසුයි. මොකද රූපයන් කෙරේ අපේ හිත දුවනවා. එතන පොඩි ගැටලුවක් තියෙනවා. කායානුපස්සන විදිහට අපිට පුළුවන් ආනාපාන සති භාවනාවෙන් පටන් ගන්න. ආනාපාන සති භාවනාවෙන් පටන් ගන්න පුළුවන්. ආනාපාන සති භාවනාවට ගිහිල්ලා හිත සමාධිමත් මට්ටමට ගෙනල්ලා මං කිව්වේ අර රූපය අනිත්‍ය භාවයට යන්න. තේරෙනවද? වංශේ පවසනේ සමාධිය කියන තැන අඳුන ගැනීම කොහොමද? ඒක ඇලීම් ගැටීම් වලින් තොර තැන. තේනවා? ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් වෙලා මේ ආස්වාසයේ දිග ස්වභාවය කෙටි ස්වභාවය නොදැනී ගිහිල්ලා මේ සියුම් ආස්වාස ප්‍රාස්වාස මේ උදරයේ ආස්වාස ප්‍රාස්වාස කයක් දැනෙනවා. ඒකයේ දැනෙනකොට අපි හිත උපේක්ෂාවේ කියන ඇලීම් ගැටීම් වලට හිත යන්නේ නැහැ. තේරෙනවද? ඇලීම ගැටීම කියන කාරණා දෙකට හිත යන්නේ නැහැ. ස්වාමිනාස අපේ නිමිත්ත ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාස සෝ අනිවාර්යයෙන්ම ආනාපාන සති භාවනාවේදී මහත්යා ආනාපාන සති නිමිත්ත තුලයි යන්න ඕනේ. එත ස්වාමිනේස මේක සිහින් වෙලා යද්දී මම අහලා තියෙන විදිහට ඒක බලෙන් يعني ඒක මතු කරගත්තේ නැත්නම් නිමිත්ත නැතිවීම නිසා අපි මොකටද භාවනා කරන්නේ? නෑ නිමිති ප්‍රශ්නයක් ගන්න යන්න එපා. තේන්නාද? හැම වෙලාවෙම දැන් ආනාපාන සති භාවනාව බුදුරයන් වහන්සේ කියනවා ආනාපාන සතිය වැඩි වීම නිසා මේ අනිවාර්යයෙන්ම අපි තුල සතර සටිපට්ඨාන ධර්මය වැඩෙනවා. සතර සටිපට්ඨාන ධර්මයන් නිසා අපි තුල සප්තබොධ්ජංගය වැඩෙනවා. සප්තබොධ්ජංගයන් නිසා අපි තුල විමුක්තිය සකස් වෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිය මාර්ගයට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ආනාපාන සතිය මාර්ගයට අත්‍යවශ්‍ය දෙයක් වුණත් අපි දක්ෂ වෙන්න ඕනේ ආනාපාන සතිය අවශ්‍ය තැන නතර කරගන්න. තේරෙනවද? මොකද ආනාපාන සතිය කියන්නේ මේ සමාධිය. තේරෙන්නේ? මේ සමාධිය කියන්නේ බුදුරජාන් වහන්සේ සමාධියට කියන්නේ මහත්ය වේදනාවේ ආස්වාදය කියලා. තේනද? වේදනාවේ ආස්වාදය. තේන? දැන් කාමයේ ආස්වාදයක් තියෙනවා, රූපයේ ආස්වාදයක් තියෙනවා, වේදනාවේ ආස්වාදයක් තියෙනවා. තේන? එතකොට කාමයේ ආස්වාදය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස නිසා සකස් වෙනා වූ කැමැත්ත. ඇසේ කැමැත්ත තමයි චක්කු විඥානය, කනේ කැමැත්ත තමයි සෝත විඥානය. ඒ වගේ මේ ආයතන හය නිසා කැමැත් වෙනා වූ සකස් කැමැත්ත කාමයේ ආස්වාදය කියලා කියනවා. එතකොට රූපයේ ආස්වාදය කියලා කියන්නේ මහත්යෝ අවුරුදු 17ක 18ක 19ක 20ක තරුණයක් තරුණියෙක්ගේ රූපය දිහා බැලුවාම ඒ රූපය තුල තියෙන අලංකාරයේ ලස්සන රිද්මය ලාලිත්‍ය සුකුමාල බව ඒක තමයි රූපේ ආස්වාදය. තේරෙනවද? ඒ වගේම මහත්යෝ රූපේ ආදීනමේකුත් තියෙනවා. රූපේ ආදීනමේ තමයි අවුරුදු 70ක් 80ක් ගියාට පස්සේ ඒ තරුණ දෙන්නාගේ රූපයපත් වෙන තැන. ඒක තමයි ආදීනමේ. තේරෙනවද? ඒ වගේ වේදනාවේ ආස්වාදයකුත් තියෙනවා. වේදනාව කියලා බුදුරයන් වහන්සේ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. ඉන් එහාට අරූපාවචර මේවා වේදනාවේ ආස්වාදයයි කියලා කියනවා. ඒතකොට ආස්වාදයක් තියෙනවා නම් ආදීනවයක් තියෙනවා. ආදීනවේ මොකද්ද? මේ ධ්‍යානතල පිරිහිලා යනවා. තේරෙනවද? ඒතකොට අපි වේදනාවේ ආස්වාදයේ තුල ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ආස්වාදයත් ආදීනවයක් අනිත්‍යයි කියන කාරණය අපි දැකලා නිස්සාරණයට පත් වෙනවා. එතනදී අපි මහත්යෝ සමාධිය තුලින් ගිහිල්ලයි විදර්ශනාවට යන්න ඕනේ. ඒ නිසා සමාධියේ මම ඕන කෙනෙකුට කියන්නේ හිතේ සමාධිමත් භාවය කියන්නේ ඇලීම් ගැටීම් වලින් තොර තැනට එන්න හිත ගන්න. තේරෙනවද? ආලෝක සංඥා නිමිති දැක්කොත්, වෙන යම් නිමිති දැක්කොත් ඒ සෑම නිමිත්තක්ම අනිත්‍යයි කියලා දැකලා ඉස්සරහට යන්න. ඒව ගන්න යන්න එපා. තේරෙනවද? දැන් වාක්‍යය ආනාපාන සතිය වඩද්දි හිත ප්‍රභාෂර වෙනවා. පංච නිවන් යටපත් වුණාම හිත ප්‍රභාෂරයි. ඒ ප්‍රභාෂර හිතෙන් ඒගොල්ලන්ට ආලෝක සංඥා පේනවා. සුදු පාට, කහ පාට, රතු පාට. නමුත් මේවා දකින මොහොතේම ඒගොල්ලෝ මාත්‍ය ආයිමත් භාවනාවක් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ හෙටත් භාවනාවට ඉඳගන්නේ මේ නිමිත්ත දකින්න. තේරෙනවද? මොකද ඒක ක්ෂණයෙන් මේක අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒක දැක්කේ ආලෝකයක්. ආලෝකය කියන්නේ හිතක්, රූපයක්,
රූපේ ස්වභාවය අනිත්‍ය. අපේ භාවනා අරමුණ වෙනස් වෙනවා. භාවනාවේ අරමුණ වෙනස් වුණා කියලා කරන්න දෙයක් නැහැ. දැන් භාවන දැන් මේ හැබැයි ආනාපාන සති සමාධියට කැමති කෙනෙක් ඒ ඉලක්කය ඔස්සේ ගියාට කමක් නැහැ. ආලෝක සංඥාව වඩ아가න මේවා පුහුණු කරගෙන ඒ සංඥාව තුල සමාධිය වඩ아가න ඉස්සරහට ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක මහත්වෙන් ලෞකිකයි. එතන ඉතින් අපි තවත් ඕව පස්සේ ගිහිල්ලා නම් වැඩක් නැහැ. මොකද අපි එර්ධියෙන් සමාධියේ වැඩලා රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරන් අපි සංසාරේ එර්ධියෙන් ගිහිල්ලා ඒ තාම වැඩක් නැහැ. අපි ආයිමත් පළවෙනි ධ්‍යානෙට යන්නේ කොහොමද කියලා හොයනවා. තේන්න. ඒ සමාධිය ඒ වාට යන්න ඕනේ නම් යන්න පුළුවන්. කිසිම මේකක් නැහැ. නමුත් අපි මේ සංසාර බය දැකලා මම නම් මාත්‍යෝ ආනාපාන සතිය කියන්නේ හිතේ සමාධිමත් භාවයේ උදෙසා ඇති කරගන්න. සමාධිමත් තැනට හිත ගියාට පස්සේ එයා ආනාපාන සතියම විදර්ශනා නුවණට ගන්නවා. කොහොමද එයා දකිනවා මම මුලින්ම ආස්වාස ප්‍රාස්වාසයේ දිග භාවය තුලයි හිටියේ. ඒ දිග භාවය අනිත්‍ය වෙලයි ආස්වාසයේ කෙටි භාවය සකස් වුනේ. ඒ කෙටි භාවයත් අනිත්‍ය වෙලයි ප්‍රීතිය සැපේ කියන කාරණේ මා තුල සකස් වුනේ. ඒ ප්‍රීතිය සැපයත් අනිත්‍ය වෙලයි මේ සංහිදීම උපේක්ෂාව කියන කාරණේ අන්න ආනාපාන සතියත් එයා විදර්ශනා නුවණට. එතකොට එයා ආනාපාන සතියට බැඳෙනවද? අන්න එතන තමයි මාත්‍යෝ සතර සරිපට්ඨානෙ. තේන්න. ඉතින් එහෙම තමයි යන්න කියලා මම කියන්නේ. නමුත් ආනාපාන සූත්‍රයේදී අරසා රූපාවචර අරූපාවචර ධ්‍යාන කරා යන ගමන අපිට කියනවා. ඒක හරි. නමුත් අපිට ඕනේ මේ වෙලාවේ සමාධිය විදර්ශනා උදෙසා යොමු කරගෙන මේ භවෙන් ඈතර වෙන්න මිස ආයිමත් ඔය ආස්වාදයන්ට කොටු වෙන්න නෙමෙයි. මොකද ඔය ආස්වාදයන්ට කොටු වෙන කෙනා අනිවාර්යයෙන්ම සමාධිය ඔස්සේ ගිහිල්ලා එක්කෝ ආලෝක නිමිති ඇති කරගෙන නැත්නම් අමනුෂ්‍යෝ දැකලා නැත්නම් දෙවිවරු දැකලා නැත්නම් පා වෙනවා උඩ යනවා වගේ දේවල් දැකලා ඕවාම අරමුණු කරගෙන තමයි හෙට දවසේ භාවනා කරන්නේ. ඔබ වහන්සේ කියන මේ සමාධිය කියන මොහොත අපි අඳුනගන්නේ දැන් අපි භාවනාවේදී අරමුණු කරගෙන ඉන්න දේ අඩුවෙලා ගිහිල්ලා සිතිවිලි එන්නේ නැති මට්ටමද ඔබ වහන්සේ කියන්නේ? පංච නීවරණයෙන් යටපත් වෙනවා. ශරීරය නොදමන මොහොත. නොදෙනියන ස්වභාවයකට යන්න අවශ්‍ය නැහැ. නොදෙනියන ස්වභාවය යනෝ නම් අපි අලුතෙන් ආස්වාස පාස්වාසය ඇති කරගෙන දැන් ස්වභාවය ඇති කරගන්න ඕනේ. ඒ නිසා මෙතන තියෙන්නේ අපි මුලින්ම ආස්වාසයේ දිග භාවයේ කෙටි භාවයේ දකිමින් යනවා. ඒ දකිමින් යද්දී ඒවා සංහිඳිති ශරීරය තුළ සැපයක් ප්‍රීතියක් සකස් වෙනවා. ඒ සැපයත් ප්‍රීතියත් අනතුරුව මහත්මේ උපේක්ෂාව කියන සාධන හිත කොහාටවත් බාහිර තැන්වලට දිවීමක් ඇලීම් ගැටීම් වලින් තොරයි. නමුත් එතන තෘෂ්ණා උපේක්ෂාව කියන්නේ තෘෂ්ණාව. තේරුණාද? ඉතින් තෘෂ්ණාව එතන තියෙන්නේ ඒ අඩු වශයෙන් වූ තෘෂ්ණාව ඇලීම ගැටීම තෘෂ්ණාව වැඩි. එතන ඉඳන් මහත්මේ අතෙන්ට ගන්න ඔය සිතුවිලි සකස් වෙන හැම සිතක්ම අනිත්‍යයි කියලා දකින්න. භාවනාවට වාඩුණාට පස්සේ මොන සිතක් සකස් වුණත් ඒක අනිත්‍යයි කියලා දකින්න. ඔය දැන් ඔය මහත්යා දැන් ඔය ප්‍රශ්නේ ඉන්නේ ඒ හිත අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒ කියන්නේ භාවනාවට වාඩුණාම ප්‍රශ්නාර්ථයක් ඇති වුණත් ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. ආස්වාදයක් ඇති වුණත් ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. සංහිඳීමක් ඇති වුණත් ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. දැන් මොකද්ද වෙන්නේ කියලා හිතක් සකස් වුණත් ඒකත් අනිත්‍යයි කියලා දකින්න. මේ සියල්ලම අනිත්‍යයි කියලා දැක්කොත් මං කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතක් සකස් වුණත් ඒකක් හිතක් ඒ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඉතින් ඒක නෑ දැනීම් සමුදාය. දැනීම් සමුදාය පස්සේ ඉතින් හිතේ සකස් වෙන සිතුවිල්ලක් ඒ පස්සේ අපිට ඇයිදි නැහැ. ඉතින් ඔය පස්සේ නිත්‍ය වශයෙන් ගත්ත නිසා තමයි අපි ලෝකෙට බැඳිලා තියෙන්නේ. දැන් මහත්යා කවදා හරි රහත් භාවයට පත් වුණොත් මහත්යාගේ ඇස කන නාසය දිව ශරීරය තියෙනවා. මනස තියෙනවා. තේරෙනවද? මේ හඳ ඉර තාරකා අම්මා තාත්තා ඥාතිය අයියා මල්ලි සහෝදරයා ඔක්කොමලා ඉන්නවා. නමුත් මහත්යෝ ඒවා කෙරේ තියෙන බැඳීමක් මහත්යා තුල නැහැ. ඇයි බැඳීම සකස් වෙන්නේ? මහත්යා පස්සේ ළඟදී නිත්‍ය වශයෙන් ගන්නවා. හිත නිත්‍ය වශයෙන් ගන්නවා. පස්සේ ළඟින් තෘෂ්ණාවෙන් හිත තෙත් කරනවා. තේන්න. ඉතින් ඒ නිසා මේ සකස් වෙන්නා වූ හිත අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒක ඔය දැක්ක මහත්යා අවබෝධයක් බවට පත් වෙනවා. දැකින ඵලියට අවබෝධයක් වෙන්නේ නැහැ. මේක වඩාගෙන යද්දීට මොකද සිද්ධ වෙන්නේ? අරෂ්ඨාංග මාර්ගයේ ලෝකෝත්තර අරෂ්ඨාංග මාර්ගයේ පරිපූර්ණ වෙනවා. සම්මා සතියේ සම්මා සමාධියේ පරිපූර්ණ වෙච්ච තැනදී ඊළඟට යාතුල සකස් වෙන්නේ මොකද්ද? සම්මා ඥාන. සම්මා ඥාන කියන්නේ යාතුල ඥානයන් පහළ වෙනවා දර්ශනයන් සමගින්. ඥාන දර්ශන කියලා ඒවට කියන්නේ. ඥානයන් පහළ වෙනවා දර්ශනයන් සමගින් සමාධියේ. ඒයින් පස්සේ තමයි යා සමා විමුක්තිය පත් වෙන. සාද. එනසන කොයි ආකාරයෙන් අපි අනිත්‍ය වැඩුවත් සම්මා සතියෙන් සම්මා සමාධියෙන් මේක අවබෝධාත්මක තැනට අපි වෙන්නේ. අවබෝධාත්මක තැනට එන්න අනිවාර්යයෙන්ම යා සම්මා ඥාන සකස් කර ගන්නවා. සම්මා ඥාන තුලින් තමයි සම්මා විමුක්තිය සාක්ෂාත් කරලා දෙන්නේ.